එදින් කොහමද අද ඉන්නේ ඝන වනාන්තරයක අත මේ ලංකාව පැත්තෙන් ඇහෙන දකුණ සමහර දේවල් හින්දා මේ වනගත වෙන්න හිතුණා මං කියන්න මොකද්ද මේ කතන්දරය කියලා ලංකාව දාලා පිට රටකට එනවා කියන්නේ ඉතින් කරන්න පුළුවන් පට්ටම මෝඩකම තමයි. පුදුම දුකක් විඳින්න වෙන. පුදුම දුක. ලංකාවේ වගේ සැපට ඉන්න රසණයක්වත් නැහැ. සීතලේ ගැහි ගැහි ඉන්න වෙන. ડિප්‍රෙෂන් කියන එක නිකන් හෙම්බිරිස්සාව ගන්නට හැදෙන. කන්න කොත්තුවක්වත් නැහැ. කන්නත් නැහැ. ඔය පොඩි මස් කෑල්ලක් කාලා නිදා ගන්න වෙන. සතියටම එකපාරක් උයා ගන්න වෙන. එළියට බැසොත් බල්ලන්ට වගේ සලකන්. බල්ලෝ වගේ තමයි ඉන්න වෙන. අනේ අම්මෝ ලංකාවේ ලංකාව දාලා පිට රට එනවා කියන්නේ පට්ට ගොන් වැඩ කලබල වෙන්න එපා මේ ඕස්ට්‍රේලියාව ඉන්න ඇම්බියුලන්ස් එකකම කෝල් කරන්න තියෙනවා මගේ නියම්ම මොලේ අවුල් වෙගෙන එනවා කියලා හිතලා මේක මේ දවස්වල මේ ලංකාවේ වෙන සුපිරි කැම්පේන් එකක් හරිනේ ඉතින් මේ ඔය QA වට ඔය QA ව ඇත්තද ඒවා මොකද්ද ඇත්තද කතන්දරේ කොහොමද කියන්න මම ටට්ටක් ගාලා එකින් එකට කියන්න විස්තර කරලා දෙන්නම් ඔයගලන්ට ඒ කතන්දරේ. ඉතින් අපි හැමදාම ඔයගලව මොටිවේට් කරේ පිට රටකට යන්න, ඔයගොල්ලෝ කැමති රටකට යන්න, ඔයගොල්ලෝ ආස කරන ජීවිතය ලබා ගන්න ඒ දේවල් ගැන. කියන්නේ කොටිම කිව්වේ මේ ලංකාව අතහැරලා යන්න කියලා නෙමෙයි අපි කිව්වේ අපි ජීවත් වෙන පොඩි කාලේ අපි ඉන්න තැන ඇවිල්ලා ලොකේෂන් එකක්. ඕක ඉතින් තේරුම් කරන්න මන් දන්නේ නැහැ. තේරුම් ගත්තා නම් ගොඩක් ඉන්නවා අපිට ගොඩක් තෑන්ක් කරලා තියෙනවා කට්ටිය මොටිවේට් උනේවා. බොහොම ස්තුතියි ඒ අයට. ඉතින් මේ ලොකේෂන් එක ඉන්න නැතුව අල්ලගෙන රැකගෙන ඉන්න බෑ අපිට ලොකු ආයු කාලයක් නැහැ හිතාගෙන හිටියට ඕවා ඒක ඒක. ඉතින් ඉන්න කාලේ අපි අපේ ජීවිතේ අපේ දියුණුව සලස ගන්න ඕනේ හැම දේවල්. කොටින්ම ඒක ලංකාවේ ඉඳලුණත් කරගන්න පුළුවන් සමහර අයට හැබැයි ලෝකේ දැකලා තියෙන්න ඕනේ. අර ලිං මැඩි සංකල්පය ගන්න නැතුව ලෝකේ දැකලා තියෙන්න ඕනේ. එතකොට අනිත් තැන්වල මොනවද වෙන්නේ කියන දේ අපිට මොනවද ගන්න පුළුවන් අපේ වැරදි හදාගන්නේ කොහොමද අපිට කියන්නේ අපිට එකතු කරගන්න ඕනේ මොනවද අපි අතාරින්න ඕනේ මොනවද මේ දේවල් ලෝකේ දැකලා ආදහසක් ගන්න ඒක තමයි කතන්දරේ පාදක වෙන්නේ එහෙම නැතුව දැන්ට තියෙන දේ මේක තමයි අර ලිඳේ ඇතුළේ ඉන්න ලිම්මැරි සංකල්පය වගේ මේක තමයි හොඳම මෙච්චරයි මේකට විරුද්ධව කවුරුහරි කිව්වොත් ඔන්න දේශද්‍රෝහියෙක් ඔය පොරටෝක්ස් දෙන එකෙක් ඔය ඉන්නේ ඔය ගිහිල්ලා එහෙම කියලා ඒක මහා විකාර සිතුවිල්ල අර තමන්ගේ தத்துவය දැනගන්න ඕනේ දිනු වෙන්න නම් යුද්ධයක් උනත් දිනන්න අර තියෙන්නේ කියලා සතුරා ගැනටත් වඩා තමන්ගේ ඇත්තම தத்துவය දැනගෙන ඉන්න ඕනේ කියලා සතුරාට මුහුණ දෙන්න කලින්. ඉතින් අපේ රටවල් ගත්තාම දේශපාලනය කියන එක හැම අස්සකටම ඉංගලා තියෙනවා. ඉතින් හැමදේම සිද්ධ වෙන්නේ දේශපාලන ඒ කැම්පේන්ස් වලට ඒ කාලෙට අදාළ විදිහට. අනිත් රටවල් වල එහෙම නැහැ කියලා එකක් නැහැ. අපේ හැම කාලෙම හිටියේ දේශපාලනේ වාසි වෙන විදිහ තමයි කැම්පේන්ස් යන්නේ. හරිනේ. එහෙම එහෙම කතන්දරයක් තියෙනවා. අනිත් කතන්දරේ තමයි අවාසනාවකට ඇත්ත කතාවක් කියන අපේ ජාතිය කොමත් කුහකයි. බහුතරයක්. තව මිනිස්සුෙකුට හරියනවා නම් කැමති නැහැ. හරි ගියත් කමක් නැහැ. Tamanට වඩා පල්ලෙහැන් ඉන්නවා නම් තමයි කැමති. ඉතින් එහෙම තියෙනවා. ඉතින් ඔය පිටකට යන කතාවට ඕක අදාළ වෙනවා. ඉතින් දැන් කැම්පේන් එක කියන්නේ අපි ලංකාවෙන් අර වනගත වෙන්න හිතුන සීන් එක මේ වනයට එන්න හිතුන සීන් එක කියන්නේ අර විදිහට කතන්දර යනවා FB එකේ සමාජ මාධ්‍ය දාලා හරහා පිටරට ගියොත් ලංකාව දාලා ගියොත් ඉවර තමයි කියලා වගේ සීන් එක. ඒක හරිම මෝඩ ඩිෂන් එකක්. ඉතින් දැන් ලංකාව පළවෙනිව කාරණේ ඒක ඔක්කොම පැත්තකින් තියලා ලංකාවේ අයට ඔය විදිහට ලංකාව විතරම නිකන් හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් ලෝකෙ එළියට ගියොත් ඔය කියන වගේ කිසි පිළිගැනීමක් නැත්තම් ඕකම ඉති පට්ට පට්ටම චාටර්නේ කියන්නත් ලැජ්ජයිනේ. ඒ කියන්නේ අර වැද්දෝ වගේ කොංගෝ වනාන්තරේ ඉන්න මේ ගෝත්‍රික කල්ලියක් වගේ එතනින් එළියට ආවොත් එහෙම කිසිම පිළිගැනීමක් නැහැ පිහිටක් නැහැ දෙයක් එළියට ගිහිල්ලා කරගන්න බෑ ලෝකෙත් එක්ක ගැටෙන්න බෑ කියනවා නම් පට්ට නෝන්ඩි කියන එකමනේ ඒවා කියන්නේ මා ඇත්තට එහෙම නම් ඉතින් මේ ගෝත්‍රික අමු නොදියුණු නූගත් සෙට් එකක් වෙන්න ඕනේ ඒක මහා අපහාසයක් මේ එළියට ගිහිල්ලා වෙන දේවල් ඇචීව් කරලා ඉන්න ලක්ෂ ගාණක් මිනිස්සුන්ට මේ ඉහළම තැන්වලට ඇවිල්ලා තියෙන පිටකටවල ඉහළම තැන්වලට ඇවිල්ලා ඉන්නවා ලාංකිකයෝ
ඉතින් දැන් පිට රට යනවද නැද්ද කියන එක ඕගොල්ලෝ තමයි තීරණය කරගන්න ඕනේ. ඒ තීරණය කරනකොට ඕගොල්ලෝ කරුණු ඇනලයිස් කරලා බලන්න. එහෙම නැතුව කවුවත් කියන දේවල් මාත් ඇතුළුව දේව වාක්‍ය හැටියට ගන්න එපා. මේ දියුණු ලෝකේ මේ 1970 ගණන් වල එහෙම නැත්නම් 50 40 30 ගණන් වගේ නෙමෙයි. ඕගොල්ලන් ඇතේ ස්මාර්ට් ෆෝන්ස් තියනවා, ඇක්සස් තියනවා ඉන්ටර්නෙට් එකට. දැන් මොකද්ද chat GPT වගේ AI දේවලුත් ඇවිල්ලා තිනවා. ඕගොල්ලන්ට දේවල් විමසන්න පුළුවන්. මේ මොනවද කියලා කවුණු මිනිස්සු මත යැපෙන්න එපා. වීර චරිත හදාගන්න එපා. දේව වාක්‍ය කරගන්න එපා. එක චරිත කියන දේවල් කවුරු කිව්වා කියලා විශ්වාස කරන්න එපා. අනිත් එක තමන්ගේ සිත නිවන කතා කියලා ගන්න එපා. ඒ කියන්නේ තමන්ට දේවල් කරගන්න බැරි නම් උත්සාහ කරන්න ඕනේනේ. ඒ කරගන්න අඩුපාඩු හදාගෙන එහෙම නැත්නම් ඒ කරගන්න බැරි එකට කාගේ හරි කියන එකක් අල්ලගෙන අනිත් මිනිසුන් අත අදරමත් කළා මේ සිත නිවන කතා දාගන්නත් එපා. තව පරිස්සම් වෙන්න ඕනේ. සමහර මිනිස්සු ඉන්නවා මේ වගේ දේවල් අනිත් මිනිසුන්ට කියන අනිත්‍යව අදරමත් කරන්න. හැබැයි තමන්ට chance එකක් ආව ගමන් පයින්නෝ. අර මචන් චිත්‍රපටයේ විජිත් වගේ අන්න නියම චරිතේ. ඒ වගේම සමහර මිනිස්සු ඉන්නවා තමන්ටත් ආතප්පාතක් නැහැ නරාවලක ඉන්නේ. නරාවල කියන්නේ ලංකාවට නෙමෙයි, මම කියන්නේ ඒගොල්ලන්ගේ ජීවිතේ. එතකොට ට්‍රයි කරනවා අනිත් මිනිස්සුන්වත්, ඒ කියන්නේ තමනුත් නරාවලෙන් ගොඩ ඇවිල්ලා දිනු වෙන්න නෙමෙයි, අනිත් මිනිස්සුන්වත් ඇදලා ගන්න නරාවලට. එහෙම සීන් තියෙනවා. ඉතින් හරි පරිස්සමෙන් ජීවත් වෙන්න ඕනේ. ජීවිතය කියන එක සුන්දර දෙයක් නෙමෙයි. ඇත්තටම මිනිස්සු එක කටයුතු කරාදී මේ වගේ මේ පරිසරයක් එක්ක මිනිස්සු නැති තැනක ඉන්නවා නම් පට්ට සුන්දරයි. ඇත්තටම සමහර රටවල් වලට මිනිස්සු එක කටයුතු කරනවා කියන එක සුන්දර දෙයක් නෙමෙයි. උගම්ම තහුණාය වෙනුවෙන් මම කියන්නේ. හරි පළවෙනි කාරණේ ගන්න ටැග් ගාලා සතුට කියන දේ. ලංකාවෙන් එළියට ගියොත් කවදාවත් සතුටක් නැහැ. සතුටින් නෙමෙයි මිනිස්සු ඉන්නේ පිටරට ගියාය. බොරුවට දානවා FB එකේ පෝස්ට්. ඒතකොට ලංකාවේ ඇතුළේ ඉන්න අය බොරුවට පෝස්ට් දාන්නේ සතුට. ඒව මන් දන්නේ මෙච්චර මිනිස්සුන්ට අපහාස කරන්නේ ඇයි කියලා. කියන්නේ මිනිස්සු කියන්නේ අර නාගයෝ ගෙනාවා වගේ පට්ට ගොන්නු කියලා. අඩු ගානේ ද සතුට කියන කන්සෙප්ට් එක වань. දෝක මනින්න පුළුවන්ද? අර රටේ මිනිස්සු ඉන්නේ සතුටින්, අර ලෝකේ සතුටින් ඉන්න මිනුන් දාර්ශක තියනවා කියලා ඒවත් බයිලා මං කියන විදියට. සතුටේ කියන එක මෙෂර් කරන්න බෑ. ඒ සර්වේස් වලින් ඒවත් කියන්නේ මොනවාද නෝවේද කොහෙද සතුටින් ඉන්න මිනිස්සු ඉන්නවා කියලා. ඒක කරපු සර්වේ එකකින් තමයි ඒගොල්ලෝ ඒ දත්ත අරගෙන කියන්නේ. ඒකට මුළු රටේම ජනගහනය ඉන්ඩිවිජුවලි ගන්නෙත් නෑ. හරි, ඒකත් පැත්තකින් තියෙමු. සතුට කියන කතන්දරේ මෙහෙමනේ. සතුට කියන එක කියන්න බෑ. සතුට කියන එක මෙලෝ දෙයක් නැති හිඟන්නෙක් ඉන්න පුළුවන් සතුටේ. ලෝකේ ධනවත්ම රටක ඔය කියන සුපිරිම රටක ධනවත්ම මිනිහා ඉන්න පුළුවන් අසතුටේ. හරිනේ, සතුට කියන එක මේ ලේබල් කරන්න බෑ. මේ රටේ මෙහෙමයි මෙහෙම. අනිත් එක ඔය බුද්ධඝම වෙනුවෙන් නිකන් බුද්ධඝමේම තියෙන දෙයක්නේ කන්සෙප්ට් එකන්නේ. අනිත්‍යයි කියන එකනේ ඔය සතුට කියන්නේ. දැන් අනිත්‍යයි කිව්වහම ඕක හරියට උගන්නලත් නෑනේ. බුද්ධඝම වෙනුවෙන් මරාගෙන මැරෙන්න කට්ටිය හිටියට උගන්නලා තියෙන හුඟක් වෙලාවට කුණු කය දිරනවා කියලා අනිත්‍යයි කියලා. ලස්සන ගෑනුල මේ පෙන්නනවා, ආච්චි කෙනෙක් පෙන්නනවා, මෙන්න රූපය අනිත්‍යයි කියලා. ඕක නෙමෙයි දෙයියනේ. අනිත්‍යයි කියන්නේ මේ මුළු ඔක්කොම නිවන ඇරෙන්න. ඒ කියන්නේ අනි ස්ථිර නැහැ. එතකොට සතුටට බේරෙන්නත් බෑ. සතුට කියන එක දැන් ඔයා හිතන්නේ ඔයා දැන් සතුටින් ඔයාට දිගටම සතුටින් ඉන්න පුළුවන්ද කියලා. මනුෂ්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝක නම් තියනවලු. සතුට විතරක් තියෙන. එතකොට ඒගොල්ලන්ගේ අවුල ඇවිල්ලා අර දුක කියන එක ඒගොල්ලෝ දන්නේ නැහැ. එතකොට ඒ ඒ ඒ වගේ ඔයා හිතන්නේ සතුට කියන එක දැන් මම මේ වෙලාවේ ඔන්න සතුටෙන් hina වෙවි කතා කරනවා. මම දැන් එළියට ගිහලා මොකක් හරි මේ මෙතෙන් යාකොට වුණොත් ඔන්න මං මට තරහ එන්න පුළුවන්. ඊට පස්සේ මට ආයි මොකක් හරි දෙයක් වෙලා බලාපොරොත්තු වෙන දෙයක් උන් නැත්තම් දුක එන්න පුළුවන්. ආයි මොකක් හරි දැකලා ඔයගොල්ලෝ දාන හොඳ ලස්සන කමෙන්ට් එකක් දැක්කම ආයි සතුට එන්න පුළුවන්. මම මේ උදාහරණ ටික කිව්වා. සතුට කියන එක හැමතිස්සෙම සතුට කියන එකත් හැමතිස්සෙම ෆ්ලක්චුවේට් වෙනවා. අනිත්‍යයි. ඉතින් ඕක ඕකේ එකින් එකින් එක වෙලාවට ඇවිල්ලා ඇවිල්ලා යන එකක්. ඉතින් දුකයි කියන්නේ ඕක තමයි අපිට අර දිගටම පවත්වගෙන යන්න බැරි ඉඳලා තමයි දුකයි කියන්නේ. ඔය බුද්ධාගමේ අර බේසික්ස් එහෙම ඉංග්‍රීසියෙන් කිව්වම මේ වෙන්නේ අර බේසික්ස් තුන. අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එක. දුක අපිට කන්ට්‍රෝල් මේ එක දිගට පවත්ව ගන්න බැරි ඉඳලා දුකයි අනාත්මයි. අපේ කන්ට්‍රෝල් එකේ නැහැ. අපේ කන්ට්‍රෝල් එකේ අපිට කන්ට්‍රෝල් කරගන්න බැහැ ෆ්ලක්චුවේට් වෙන එක. හරිනේ. ඔන්න ඉතින් යකා බණ කියනවා කියන්න එපා. ඉස්සර කවුද කිව්වා වගේ හරිනේ. ඔන්න ඕකයි කන්සෙප්ට් එක. සතුට කිව්වාම එහෙම බහු මේ එහෙම මේ අර රටේ මෙහෙමයි මේ රටේ මෙහෙමයි කියලා බයිලා කියන්න බෑ. ඒක සල්ලි. සල්ලි තිබ්බනම් ලංකාව හොඳම රටද? සල්ලි තිබ්බනම් ලංකාව හොඳම රටද? ඒක ඕගොල්ලෝම අහන්න. මන් දන්නේ ලංකාවේ සල්ලි තියෙන්න බෑ. එහෙනම් සුපිරි කන්ටැක්ට්ස් තියෙනවා. කන්ටැක්ට්ස් නැතුව ස්පීතාලේ ඇඳක්වත් ගන්න බෑ සාමාන්‍ය මිනිහෙක්ට අද වෙනකොට. සල්ලි විතරක් තිබ්බොත් කන්ටැක්ට්ස් නැතුව පවර් කියන එක නැතුව අර සල්ලිට කවුරු උස්සන්නේ. ඔය කියනවා වගේ.
එතකොට මේ කන්ටැක්ස් කියන ඒවා තියෙන්නේ නැති වෙන්න පුළුවන් තියාගෙන හිටියට හැමදාම නෑ නේද පැණි වරක ගහට හෙන ගහනවා කියන්නේ. එතකොට එතන තව සීන් එකක්. ඉතින් හිතලා බලන්න පාර්ක ට්‍රැෆික් එකේ මුළු කාලයක් ගත කරනවා උදේ ඉඳලා හවස උදේ වැඩට දුවලා ආයි රෑ වෙලා ගෙදර එනවා. නිදහස කියන එක මොකද්ද? නිදහස කියන්නේ අර ජාතික දවසට මේ කොඩිය උස්සලා ජාතික ගිය කියන එක නිදහස කියන්නේ ඕගොල්ලෝ හිතයි. නිදහසක් තියෙනවා. මානව අයිතිවාසිකම් තියෙනවද? නීතිය හැමෝටම එකයිද? ඔය කියන විදිහට. එතකොට අධ්‍යාපනයේ නිදහස තියෙනවද? ඕනේ කාලෙකදී ඕනේ වයසකදී ඕනේ දෙයක් ඉගෙන ගන්න. සෝෂල් සිකියුරිටි තියෙනවද? රස්සාවක් නැති වුණොත් එහෙම නැත්නම් මොකක් හරි කරදරයක් වුණොත් ආණ්ඩුවෙන් බලා ගන්නවද? කොටිම ළමයෙක්වත් බලා ගන්නෑ නේද? ළඟදී වීඩියෝ එකකුත් ඔය වීඩියෝ යන්නේ ළමයි තනියෙන් ගෙවල් වල නිදා ගන්නවා කියලා. අම්මලා තාත්තලා දාලා ගිහලා කොහොම ආණ්ඩුවෙන් බලන්නේ නැහැ. එතකොට තව මොනවද? මට මේ ලිස්ට් එකක් කියන්න බෑ. මම ඔයගලන්ට වීඩියෝ එකක් කියන්නම් අර අයි මොකද්ද YI ලව් ඔස්ට්‍රේලියා කියලා වීඩියෝ එකක් කරා. එහෙම ලව් එකක් නැහැ. ඒ වුණාට මම thumbnail එකට දැම්මේ එහෙම. ඒකේ තියෙනවා ඔය ඔක්කොම විස්තර කරලා ලස්සන. ඒ මොකද්ද නිදහස? නිදහසින්ද තමයි මිනිස්සු පිටරටවල් වලට එන්නේ. කියන්නේ හැමෝම නෙමෙයි ස්ථිර පදිංචිය ගන්න හුඟක් අය නිදහසින්ද ළමයින්ටත් ඒ නිදහස ලබා දෙන. නිදහස කියන්නේ ඔය මොකද්ද හෙළ ජාතික අභිමානය කියන එක නෙමෙයි නිදහස කියන්නේ. හුඟක් අය දන්නේ නැහැ. ඒ පොඩ්ඩයි වීඩියෝ එක බලන්න මම මෙතන විස්තර කරන්න ගියොත් ආයි දික් වෙනවා වීඩියෝ. ඒ එහෙම දේවල් නැතුව මේ කියන්නේ සල්ලි හොයන්න යනවා කට්ටිය මේ මයිග්‍රේට් කරන අයටනේ දැන් අලුතෙන් පහර ගහන්නේ. සල්ලි හොයාගෙන ලංකාව සල්ලි හොයනවා නම් අවුලක් නැහැ කියලා වගේ තමයි නියන් ලයින් එකක් යන්නේ. හරිනේ. එතකොට සල්ලි සතුටයි කියන තමයි කිව්වේ. අපි එන ඊළඟ ඒවට යන්න. ඊළඟානේ පිටරටවල ගියෝ සීතලේ ගැහි ගැහි ඉඳලා ඩිප්‍රෙස් හදාගන්න වෙන්නේ. ඩිප්‍රෙෂන්. පිටරටවල මිනිස්සු සීතලේ ගැහි ගැහි නැහැ. අර හෝම්ලස් කට්ටිය ඉන්නවද නැහැ. ඒ තාණ්ඩුවෙන් බලා ගන්නද ඔස්ට්‍රේලියාවේ නම් මහලුකු සීතල නැහැ. මේ පිටරට යුරෝපේ එක බැලුවට යුරෝපයේ ඔය ගොඩාක් සීතල හිම වැටෙන රටවල් වල ලිවින් ස්ටෑන්ඩඩ් එක ගොඩක් ලොකුයි. මම ඔය සමාජවාදී පැත්තට යන මේ ඊස්ටර්න් යුරෝපියන් ඔය ඒ වගේ නෙමෙයි. දියුණු රටවල් වල ස්කැන්ඩිනේවියා යුරෝප් ඒකේ හුඟක් ඔය ස්කැන්ඩිනේවියන් රටවල් වල එහෙම කියන කැනඩා උනත් ඒ ලිවින් ස්ටෑන්ඩඩ් එකත් ලොකුයි. ඒගොල්ලන්ගේ ගෙවල් ගත්තොත් ඔස්ට්‍රේලියාව එක බැලුවොත් ඔස්ට්‍රේලියාවටත් වඩා ඒ ස්ට්‍රක්චර්ස් හදලා තියෙන්නේ මොකද අතුලට මේ සීත කාලයට ඔරොත්තු දෙන්න. දැන් අනිත් එක තමයි ලංකාවේ පොඩි කාලේ ඉඳලා අපිට උගන්වලා තිබුණ දෙයක් තමයි මේ වින්ට එක කිව්වහම මිනිස්සු දුක් වෙනවා නේ මේ ලංකාව වගේ සැපක් නැහැ කිය. ඉතින් වින්ට එක කියන්නේ දෙයනේ මේ සීසන් එක සෙලබ්‍රේෂන් එකක්. මේ සීසන්ස් ඔක්කොම සෙලබ්‍රේට් කරනවා. අර කොවිඩ් කියලා කෙහෙල් මලක් ඇවිල්ලා ඒව ඔක්කොම නන්නත්තා වුණා. නැත්තම් වින්ට එක කියන්නේ අලුතෙන් ෆැෂන් මේ ෆැෂන්ස් එනවා. කට්ටිය ඇඳුම් පැළඳු. එතකොට උත්සව එනවා. කෑම ජාතිනවා රෙස්ටුරන්ට් වල වින්ට මෙනු කියලා. ෆෙස්ටිවල්ස් එනවා. වින්ට එක එක දේවල්. වින්ට එක එක එතකොට ඒ වගේ වින්ට එක සෙලබ්‍රේට් කරනවා වෙනවා. වින්ට එකට ලෑස්ති වෙන එක එන්ජොයි කරනවා මිනිස්සු. හැමෝම නෙමෙයි මං කිව්වාගේ අර සතුට වගේ තමයි මේවා මේ හැමෝටම ලේබල් ගහන්න බෑ. ඒයින් සාමාන්‍යයෙන් එහෙමයි. සමය කාවහම වෙනස්. දැන් මේ රටවල් වල ඔක්කොම මේ වින්ට ආවහම අර වලස්සු වගේ ගුහා ඇතුළට යන්නේ නැහැ. සමයකේදී ඇඳුම් පැළඳුම් වෙනම වෙනවා. දැන් වින්ට එකේ ඇඳුම් ඔන්න ටිප් එකක් කියනවා සම පටන් ගන්නවා කියනකොට තමයි ඔය වින්ට ඇඳුම් ගන්න ඕනේ. මොකද එතකොට පට්ට සේල් දානවා හෙන්නට අඩු කරලා. මොකද ඒවා ඊළඟ අවුරුද්දට තියාගන්න බෑ. එතකොට වින්ට එක පටන් ගන්නෙද්දි ගන්න පුළුවන් සම ඇඳු. අඩුවට මාර අඩුවට එහෙම සීන්තිය. ඒ එක දෙයක් කිව්වේ දැනගන්න. ඒ සීන්. හරි. ඊළඟට අපි යමු වැදගත්ම කතන්දරේ. අර ආවොත් එහෙම බල්ලෙක් වගේ ඉන්න වෙන සීන්. ඔන්න කතන්දරේ. මේ වගේ පිටරට ආවොත් එළියට බැස්සාම කවුරුවත් ගණන් ගන්න යාළු බල්ලෙක් වගේ තමයි ඉන්න වෙන්නේ. එතකොට ලංකාවේ කන්ටැක්ට් සීනෝ නම් හැමෝම ගණන් ගන්නවා ඇති නේද? ඉතින් එළියට ආවම මෙතන සීන් එක ඇවිල්ලා ලංකාවෙන් එන මිනිස්සුන්ට නෙමෙයි මම මේ කතා කරන්නේ ඔස්ට්‍රේලියාව ගැනයි. ඔස්ට්‍රේලියාව හා සම්බන්ධ නිව්සීලන්ත කැනඩා UK USA ඒ වගේ රටවල් ගැන. ඉතින් ඔස්ට්‍රේලියාව තමයි පදනම් වෙන්නේ. මොකද මම මෙහෙනේ ජීවත් වුනේ. එතකොට මේ සොසයිටි වල ඉන්න මල්ටි කල්චරල් මිනිස්සු විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාව ගත්තද මේ රටේ ආදිවාසීන් නැරුණාම අනිත් ඔක්කොම මේ පිටින් තමයි ඇවිල්ලා ඉන්නේ. අදටත් නිකන් ඔයා වාහනේ මේ නිකන් පාරේ වාහන 10ක් ගත්තොත් ජාති 10ක මිනිස්සු ඉන්නේ හුඟක් විතර වෙලාවට. දැන් ඔය එතකොට මේක ඇවිල්ලා මල්ටි කල්චර. එතකොට එළියට පැස්සාම මෙතන මේ හැමෝම ඇවිල්ලා අර හිනාවෙන්නේ නැහැ. අපි හිනාවෙන්නේත් නැහැ. අපිට වැඩක් නැහැ අනිත් මිනිස්සුя කරන එක. කාදරයක් වුණොත් උදව් කරන එක වෙනම දෙයක්. ඒකට කියන්නේ මේට් ෂිප් කියලා මේ කියන්නේ. හරිනේ. එතකොට මේ කාටවත් පිළිගැනීමක් නැහැ. ඔයා මේ රටේ ඔයා ආයතනයක ප්‍රධානියා වෙන්න පුළුවන්. අර ලංකාවේ ඉන්න එක වෘත්තිකයෝ කියන මිනිස්සු ඒ වෘත්තිය ඒ මිනිස්සුන්ගේ වැඩ කරන තැන විතර නෙමෙයි සමාජයේත් මේ මිනිස්සු ඒ වෘත්තියෙම ඉන්න ඕන. අනිත් මිනිස්සු ගරු කරනවා.
අනිත් මිනිස්සු ඒ විදිහට සලකන්න ඕනේ තැන් තැන් වලට ගියාම ඒගොල්ලන්ගේ ස්ටික ගහගෙන ඔය ඉන්නේ ඔස්තරලා ඉංජිනේරුවෝ මන් දන්නේ නැහැ ඔය එක එක කතන්දර මේ පට්ට ආතල් එකක් දෙන්නේ කහිර තෝන් ගහනවා ස්පීතාලේ ගාව මන් දැකලා තියෙනවා උදාහරණයක් කියනවා නම් මේ ලෙඩ්ඩු පාරපයිද්දි හෝන් ගහගෙන ඉන්නවා ඒ වගේ කියන්නේ එලියට ආවමත් ඒගොල්ලෝ සමාජෙත් එහෙමයි අර හමුදාවේ බින් කමාන්ඩර්ලා එහෙමෙහි ඉන්න අය එලියට ආවමත් එහෙම තමයි ඒගොල්ලෝ සමාජය ඇතුළෙත් එහෙම තමයි දැන් මේ සොසයිටි එකේ සීන් එක ඔයා වැඩේ කළා ඔයා එලියට බැස්සාම ඔයාගේ අර තනතුර අදාළ නැහැ සමාජෙට එහෙම සමාජයේ ගරුනම්බු ගන්න බෑ මහත්තයෝ මේ මම ඔක කලින් වීඩියෝ එකක් කිව්වා ඔයා මොන ලොක්ක වුණත් ඔයා මොන දිසාපාමොක් වුණත් මොකා වුණත් ඔයා එළියට බැස්සාම නීතිය හැමෝටම එකයි මිනිස්සු සලකන්නේත් ඒ වගේ නැතුව නෝන්ජල් කන්නේ ආරයා මෙහෙමනේ ආමියා ආර දොස්තර මහත්තයා යනවා කොහොමද ඒවා නැහැ මෙතන ඔක්කොමටම එකයි ලොකු වාහන දාගෙන පාර ගියා කියලා ඒවට විශේෂ සැලකිලිත් නැහැ එහෙම ඉතින් මේව මට විස්තර කරන්න බැරි වෙයි ලංකාවෙන් එළියට මේ කියන්නේ බටේ රටකට ගිය නැති කෙනෙක්ට ඒ උනාට ඔන්න හිතේ තියාගන්න ඕගොල්ලෝ ආවොත් ඕගොල්ලන් දකින්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ට බලාපොරොත්තු වෙන්නත් බෑ. ඒකයි කතන්දරේ. අනිත් අයට හම්බු වෙන්නෙත් නෑ. ඕගොල්ලෝ ඕගොල්ලන්ට ආවා කියලා බලාපොරොත්තු වෙන්නත් බෑ. ඕගොල්ලෝ දන්න. මොකද මේ මිනිස්සු Tamanට දේවල් තියනවනේ enjoy කරන්න කාලේ තියනවා. Tamanගේ life එක enjoy කරනවා දිනු කරගන්න. එහෙම නැතුව අනිත් මිනිසුන්ට අනිත් මිනිස්සු ගැන හොය හොය අනිත් දැන් ලංකාවේ අනිත් මිනිස්සු හිටියා කියන්නේ හුඟක් වෙලාවට කරන්නේ නිකන් ජරාවැඩනේ අනිත් මිනිහට වචනකින් හරි වටනවනේ. නිකන් සමහර මිනිස්සුන්ට නිකන් කෑවේ නෑ වගේ අනිත් මිනිහෙක්ට හිත රිදෙන්න මොනව හරි කිව්වේ නැත්තම්. ඉතින් ඕවා කරන්න බෑ මෙහෙදී. ඕවා කරනවොත් එහෙම මලකෙලියක් වෙන්නේ. ඉතින් එහෙම සීන් තියෙනවා. ඔන්න ඕක තමයි බේසික් එක. මෙහි සොසයිටි වල කවුරුත් කාටවත් අර එළියට බැස්සා කියලා මේ අර නිකන් බින් කමාන්ඩර්ලා දොස්තරලා අර සර්ජන්ලා ලෝයර්ලා සීඕලා දේශපාලනිය වුණත් සොසයිටිකට ආවහම එක වගේ. ඊළඟට තව හුණු සුපිරිම කතාවක් තමයි පිටරට ගියොත් අපේ වගේ හොඳට කාලා බීලා ඉන්න බෑ. කොත්තුවක් කන්න වෙන්නේ නිකම් මස් කෑල්ලක් මස් අණ්ඩක් දෙකක් කාලා ඔහේ ජීවත් වෙන්න වෙන්නේ සතියටම එකපාරක් උයා ගන්න වෙන්නේ කියලා අනේ දෙයියනේ කොත්තු ගන්න ඕන නම් මේ ඇඩිලේඩ් ඇඩිලේඩ් වල අඩුවෙම සිංහල කඩ තියෙන ඇඩිලේඩ් මට මේ දැන් ගියත් කොත්තු ගන්න පුළුවන් මේ කඩවල් වලින් මේ ඉන්දියන් කඩ තියෙනවා ඕනනම් මේ ප්‍රී කුක් කරපු කොත්තුත් තියෙනවා අපේ සිංහල කඩ වල දැන් හදලා ඇති ලන්ච් මෙනු එක ඕනනම් කොත්තුවක් දා ගන්න පුළුවන් ඕනනම් ඉන්දියා පකන්න පුළුවන් ඕන්තර මේ ඇඩිලේඩ් ඇඩිලේඩ් කියන්නේ මේව අඩුවෙම තියෙන තැන් මෙල්බර්න් එහෙම ගියා නම් ඩැන්ඩිඩෝන් පැත්තට නෝබල් පාර්ක් පැත්තට ගියා නම් ඉතින් ලංකාව වගේ ඔස්ට්‍රේලියාවේ ඉන්නේ කියලා හිතයන් බැරි වෙයි තියෙන කඩතොගේ දැක්කා. ඉතින් මම මේ කිව්වේ අනිත් එක දැන් අර ඉස්සර වගේ මේ ඔය 70 ගණන් වල 60 ගණන් වල වගේ අපේ ඔය ලොකු තාත්තලා එහෙම පිටරට හිටියේ කාලේ මට මතකයි. එතකොට ලංකාවේ කඩ එහෙම නැහැ පිටරට වල. ලංකාවේ බඩු නැහැ ඉතින් අර ඒගොල්ලෝ. එතකොට ඒගොල්ලෝ ලංකාවටම එන්න ඕනේ ලංකාවේ කැවුමක් කන්න. ඒ වගේ. අනේ දෙයියනේ දැන් තියෙනවා ලංකාවේ කඩ ඕන් තරම් ලංකාවේ තියෙන කුළු බඩු වල ඉඳලා හැම දෙයක්ම තියෙනවා. ඒවා නැති තැන් වලත් ඉන්දියන් කඩවල තියෙනවා වෙනම පැත්තක් වෙන් කරලා ලංකාවේ ප්‍රොඩක්ට්ස් වලට ඕන එකක. ඉතින් ඕනේ දෙයක් ගන්න පුළුවන් Tamanට ඕනේ දෙයක් උයා ගන්න පුළුවන් Tamanට ආසනම් අර ලංකාවේ වගේ තුන් වෙලටම උයා ගන්න පුළුවන්. හැබැයි මෙහි හුඟක් අය එහෙම කරන්නේ නැහැ. මොකද මුළු ජීවිතේම උයෝය ගත කරන්න ඕනේ නැහනේ වෙන Taman ආස දෙයක් කරන්න පුළුවන් වෙලාවන්නේ. Tamanට ආස දෙය ආස විදියට කන්න පුළුවන් ඕනේ විදියකට. මෙහි අනිත් එක ජාතින් ඉන්නවා 200 ගාන. එතකොට මේ 200 ගානම පැත්තකින් තියමුකෝ අඩු ගානේ ಜಾති 80ක 90කවත් කෑම ඇතිනේ මෙහෙ විකුණන්නේ. කොහොම කෑම ಜಾති ඉතින් ඔය කන කතාව අසරණ වෙනවා කියන අනිත් එක කොහොම ලේබල් කරාම ඕගොල්ලෝ හිතන්නකෝ ඒක හරින් නිකම් හිරගේක නෙමෙයි. දැන් ඔයා පිටකටකට ගියාම මේ ඔක්කොමල එක විදියට කාලා එක විදියට ඉන්න මේ අමුතු මේ zombi scene එකක් නෑ. හැම එක එක්කිනා ඉන්නේ දැන් මං ඉන්න විදියට අනිත් අය ඉන්නේ. හැමෝම unique. ඔය දේ අපිට උගන්වන්නෙත් නෑ හරියකට. හැමෝම වෙනස් මිනිස්සු. එක්කිනාට එක්කිනා වෙනස්. ඉතින් අනිත් කතන්දරයි කෑම ගැන මම මේ කෙටියෙන් කෙටියෙන් කියන්නේ මේ අදහසක් කියන්නේ. ඉතින් මම මේ කතා කරන්නේ මේ ලංකාව පහත් කරනවත් උස් කරනවත් ඔස්ට්‍රේලියාව උස් කරනවත් පහත් කරනවත් මට එහෙම වැඩක් නැහැ. ලොකේෂන් එක මම ඉන්න කලින් ලොකේෂන් එක මගේ ලංකාව, අද ලොකේෂන් එක ඔස්ට්‍රේලියාව, හෙට ලොකේෂන් එක මන් දන්නේ. එතකොට අපිට ගන්න පුළුවන් උපරිම හොඳ දේවල් අපි ගන්න බලන්න ඕනේ. අපිට වෙන දේවල් වලින් ඉගෙනගෙන අපේ තියෙන අඩුපාඩු අපි හදා ගන්න ඕනේ. අපිට අත්හරින්න පුළුවන් දේවල් අවුල් වගේ දේවල් අතහරින්න ඕනේ. එහෙමයි කතන්දරේ. එහෙම නැතුව මේ නිකන් තර්ක කරගෙන කුණුහරුප කියාගෙන බැනගෙන කමෙන් දාලා දේවල් දිනන්න බෑ. හරිද? අනිත් සීන් එක. මම මේ කතන්දරේ නේ ඉවර කරන්න ඕගලන්ට අයිඩියා එකක් ගන්න කිව්වේ. මම මේ දැන් වාහනෙන් බහිද්දි දැක්කම ආද Facebook එකේ කවුද දාලා කට අතරලා යනකොට කවියක් ලියලා කියලා නිකන් දුක් කවියක්. හරියට නිකන් මම මේ පුද්ගලයෝ ගාව ගන්නෑ පුද්ගල ඒවා නෙමෙයි අදහසක් කියන්නේ නිකන් හයිනේ ආ රාජසිංහ රජුවන් අර වෙල්ලෝරේටද කොහෙද පිටමං කරද්දි ලියපු කවිය වගේ
ඇති ඔහොම දේවල් කරන්න එපා දෙයනේ යන මිනිස්සු දන්නවානේ වටේ රටකට තමන් ගිහිල්ලා තමන් සැපේ ඉන්නවා කියලා දෙයනේ කියලා තමන්ගේ අඩුපාඩු තමන්ගේ මානසිකත්ව තමන්ගේ තියෙන හීනමාන තමන්ගේ තියෙන උද්දච්චකාරකම ඒවා හින්දා නිකන් දේවල් අනා ගන්න පුළුවන් ඇවිල්ලා මොකද තමන්ට කන්ට්‍රෝල් කරන්න බෑ මේ සොසයිටි නීතියක් තියෙනවා හැම මිනිස්සුන්ටම අයිතිය තියෙනවා තමන්ගේ කන්ටැක්ට්ස් වලින් පෝලිම් පනින්නවත් බෑ අර සමහර මිනිස්සු ස්පීතාල් වලත් ගිහිල්ලා ට්‍රයි කරනවා කියන්නේ මෙහේ ඒගොල්ලෝ මේ ඒ මොකද්ද වෘත්තියක කියලා මේ පෝලිම් පනින්න කියලා නෝන්ඩි වෙනවා කියන්නේ ඉතින් එහෙම ඒවක් කරන්න බෑ මං චූටි උදාහරණයක් කිව්වේ ඉතින් දෙයනේ මේ සමාජයට අනුගත වෙලා දෙයනේ කියලා තමන්ගේ ජීවිතේ දරුවන්ගේ ජීවිතේ හදා ගන්නවානේ 90%ම ආව මිනිස්සු ඉතින් එහෙම එනකොට අනේ ඔය වගේ මේ අර රාජසිංහ රාජ්‍යවලිය වගේ කවි ලියලා අධෛර්යමත් කරන්න එපා අනිත් මිනිස්සුන්ව. ඕගොල්ලෝ හොඳ නැත්තම් ඕගොල්ලෝ යන්නේ නැහැනේ. අනිත් එක ඔච්චර මේ ඉන්නවා දුකයි කියන කී කී කියන සමහර මිනිස්සුත් ආයි ලංකාවට යන්නේ නැහැනේ කවදාවත්. ඉතින් අනේ පව් අර මිනිස්සුන්ට පුළුවන් නම් වචනකින් හරි සපෝට් එකක් දෙන්න අනේ ඒ ඉන්න මිනිස්සු ඒ දුකේම ඉන්න කියන්න එපා හැමදාම. ඕක තමයි උඹලට හොඳම රට අනේ මෙහෙන්න එපා කී කියන්න එපා. මම මේ සුළු පිරිසක් ගැන කිව්වේ. මේ නිකන් අමුතු කැම්පේ අමුතු ලයින් එකක් යන හින්දා මේ දවස්වල මේ ඉන්න මිනිස්සු කවුරුහරි මේ පට්ට දුකක් විඳිනායි ඔන්න කමෙන්ට් කරන්න බලන්න කතාව කියලා විඳින දුක මොකද්ද ඇයි ලංකාවට යන්නේ නැත්තේ කියලා එහෙනම් කවුරුහරි ඉන්නා හරිනේ එහෙනම් ඉතින් ඕක තමයි කතන්දරේ අපි එහෙමනම් හැමෝම පරිස්සමෙන් ඉන්න ඉතින් ගේමේ ඉන්න ඕගොල්ලන්ගේ ටාගට්ස් වලට යන්න අනිවාර්යෙන් පුළුවන් එක එක්කෙනා කියන දේවල් වලින් සැලෙන්න එපා එච්චරයි එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න අපි ආයෙ දවසක හමු වෙමු